සටහනය සම්පූර්ණ අයිතියක් කුමහර රත්නා එක මවරට පුවොත් පත. ගාල්ල ප්‍රධාන නගරයට සතපුම් හතලිහක් පමණ දුරින් පිහිටි තරමක් හෝද කලා ප්‍රදේශයකි. වෙලාව රාත්‍රී දහය පසුවි විනාඩිතිස් දෙකක් ගතවී තිබුණි. පරිසරේ මුළු මනින්ම අඳුරුය හතරමං හන්දිියයට නුදුරින් තැනක පමණක් විදුලේලියක් දැල්වමින්තිබුණි. ඒ අසළම පිහිටි බස් නැතුමේ සිටියේ එකම එක පුද්ගලයකි. හේ තෙම මාර්ගගේ දුණු දිශාවට නිතර නිතර දෙනෙ තියමු කර බැලුවේ වාහනක සේයාවක් හෝම් මතවේ දැයි සැකේනි. විඩාබර භවකුත් අවිනිශ්චත භවකුත් ඒ මුහුණ මත රැඳදී තිබුණි. අතරදිි ඔරොලෝස්වේ මුහුණත පරිික්ෂා කළ ඔහු අදහස අත්හල අයකු සේමාර්ගයට බැසගත්ේ පාහ ගමනින් අර්මුණට යනවා ය සිතාගනිය. හතරමං හන්දිය පසුකරන්නට ඔහුට ගතවූයේ විනාඩි කිහිපේකි. කමෙන් තමන් සිටි ස්ථාන දුරස්වෙද්දී විදුලි එළියද දුරස්වයි අදුරෙන් පිරි පරිසරය ඔහුට හමුවිය. ඒ අදුර අතරේ බොහෝ දුරක් සෝදිසියන් ගමන් කළ ඔහුට ජලීත් ඇතින් පෙනෙන විදුලි ආලෝකයක් නැතගැටනි. ඒ මාර්ගේ ඈත කෙලවරනි එමි ස්ථානයට යන්නට තවත් සෑහෙන කාලයක් ගතවේයයි සේතමින් හෙතම පයෙක් මන් කළේය. එහෙත් ඒ ඇසිල්ලි තමට පිටුපසින් මාර්ගයට වැටුණු විදුලි එලිය වාහනයක බව හඳනාගත් ඔහුගේ මුහුණේ සින හවක් ඇැඳනේය. ඔහු සේරෝඩ නතරවී ආපසු හැරි මාර්ගගේදසිට අත දිගු කළය. වාහනය ඔහු අසලම නැවතනි. ඉදිරිපස වීදුරු වසා තිබුණද පිටිුපස දොර ඉබේටම ඇරුණේය. වෑන් රතේ ඇතුළද සිටියකු එම දොර හරිනට හෝ නැතහොත් ස්වයංක්‍රියව හැරන්නට ඇතේ සිතුූ හෙතෙම ඊට ගොඩවයේ තමාට යන්නට ඕනෑ තැනද කියමිනි. එයින් පසු දොර යලිත් වැසසි ගියහය. ඇතුළත පිටුපසට වන්නට යාන්තම් ආලෝකයේ ඇති ලා නිල් පැහැති විදුල් පහන් එල්ිය පාමණක් තිබුණි. ඉන්වාහනී තුළ මහා ගුප්ත බවක්ද තිබුණේය. අලුත්ම පොලිෂ් හෝ තීන්ත වර්ගයක සුන්දර සමාන සූදක් ඉන් වහනය වෙමින් තිබුණි. ඉදිරිපස අවරණය කර තිබූ හෙන් රියදුරු අසුන හෝ ඒ අවට කිසිවක් පැනුුණේද නැත. ියදුරු අසුන අසල කිසිදු ආලෝකයක් තිබුණ ේත නැත. වෙනත් වෑන් රතවල මෙන් එහි කිසිදු මීටර්යකො හෝ විදුලි ඇලියක් පෙනෙන්නට තිබුණේ නැත. වාහනයට නැගගත් පසුව වුවද එහි එන්ජිමය හාන්ට නොවැස්සුනු හැන් පැරකී පුද්ගලයාා යම් කුතුහලයකින් පටපිට බැලුවේය. ගතර දැනු තද සීතල ගතය වාහනයේ වායු සම්මිකරණයේ සීතලියයි සීතුවද එතරම් තදින් සීතල වැඩිකරගෙන ඒ රාත්‍රිය රියදුරු කෙලෙස ඉවසා සිටිනවාදැයි ඔහු සිතුවෙය. කිසිදු කතාභාක් නැතිවමසී ගමනාන්තයට ඇද්දී වාහනය අදාළ ස්ථානයේ ඉබේටම නතරවිය. ඔහු දොර හරින්නට අගුලට අත තබද්දීම දොර විවරවිය. බිමට බැසගත් හේතෙම රුපියාසීයක් සාකුවෙන් අතරගෙන රියදුරු අසන පැත්තර යද්දී වාහනයේ සැපින් ඉදිරියට ඇදේ ගියය. බිමට බැසගත් පුද්ගලයා නැවත වාහනය දෙස බැලුවද එය පෙන්නෙන්නඩ තිබුණේ නැත. බොහෝ දුරට ඉදිරියට පෙනෙන මාර්ගයේ එතරම් ඉක්මනින් වාහනය නොපෙනී ගියේ කෙසේදය සීතමින්. ඔහු සිය නිවසර ගියද එදින එලිවන තුරුම ඔහුගේ සේතට එම සිදවිම ගැනයම් අමුත්තක්දැරුණේය. පසදින මාර්ගයට පැමිණ අසල කඩය මුදලාලි සමග තමාලද අදදකීම පැවසුවේයම් විශ්මයක් ද හඟවමනි. ඔහු පැවසූ ේලාවේ තමන්ද අවදිවසිති භවකී කඩහිමිය එවැනි වාහනයක හඩක් හොනො ඇසුන බවත් අන්තුරේ කවුරුන් හෝ යනවා ඇසුන බවත් පැවසුවේය. මෙලෙස එම ප්‍රදේශයේ කිහිපු දෙනෙකුටම මෙම අත්භූත වාහනය හමුවී ඇති අතර ඒ සියල්ලන්ටම ඉන් ප්‍රවාහන පහස්කම්ද ලැබී තිබුණ ්‍රදේශයේ බොෝ දෙෙනෙකු අතරමේ පුවත ප්‍රසිද්ධ වූ අතර ඇතම් තරුණු පිරිස් එක්ව සැලසුම් සහගතව එක් තරුණයකු හෝ තරුණයක පාරේ අනිව තබා සැඟවී බලාත් සිටියද. එවන් දිනවල මෙෙන් වාහනය පැමිණ තිබුණේ නැත. තවත් දිනක මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙකුගේ රන්මාලේ කඩාගෙන දිවයමින් සිටි පුද්ගලයගු මෙම වාහනයට නැග තිබි. ස් ස්රාව රැගෙනගේ වාහනේ පොලසිය අසල ස්ොරාව බස්වා ඇති බවත්. අන්ද මන්දව ඒ මේයාත බලමින් සිටියදේ එම තැරුණා පොලිසත්තරංගඩ පත්ව ඇති බවත්. එහිදීස්වරකම පිළිබඳව දැනගෙන ඇති බවත් ප්‍රදශය කතා භහක් පෙතිර ගියය. කෙසෙ නම්මු දූ කාලයක් පුර එම ප්‍රදේශයේ මෙම අත්බෝධ වෑන් රතය සැරිසරා ඇති අතර එහි රියදුරෙකු නොමැති බවටත් ඇතුළෙති විදුලියලු නිමති බවටත් කාතරත් කතා භාක් විය. මේ එම ප්‍රදේශයේදී කළකට ඉහතද අනතුරකට ලක්ව රියදුරු මීගේ වාහනයක් බවද ඇතමන් අතර විශ්වාසයක් විය ඇතැම් විට අද වුවද හෙටි හැටියම අ්භූත රථේ උදාවව කෙනෙකුට ලැබෙන්න්නට හැකියාව ඇතයි ප්‍රදේශයේ ජනයා අතර විශ්වාසයක් පවතිී